හැමදාම අලුත්දයක් අරගෙන එන ඔයාලගේ ආදරණීය ගුරුවරයා සිලෝන් ටීචර් YouTube නාලිකාවට ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් ගොඩක් ගෞරවෙන් පිළිගන්නවා. ගෙදරක දුවෙක් ඉන්නවා කියන්නේ ඒ ගෙදර මිනි පහනක් තියනවා වගේ. මුළු ගෙදරම එළිය වෙනවා. ඉතින් මේ මිනි පහනේ ආලෝකේ නිමෙන්නේ නැතුව හැමදාම තියාගන්න එක අම්මෙකුටයි තාත්තෙකුටයි හරිම වැදගත් කාරණාවක්. ගැහණු දරුවෙක් හදා වඩාගෙන උස්මහත් කරලා ලොකු කරනකොට අම්මෙකුට තාත්තෙකුට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුණු වටිනා උපදේශ ටිකක් මගේ ගුරු ජීවිතයේ අත්විඳපු අපූර්ව අත්දැකීම් එක්ක එකතු කරලා ඔයාලට ලබා දෙන්න අද මන් තීරණය කරා. ඔයාලගේ දුව කුමන වයසක හිටියත් මේ වීඩියෝ එකේ තියෙන දේවල් අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වේවි. ගුරුවරයෙක් විදිහට මම දැකලා තියෙනවා අද කාලේ ගොඩක් දුවලා 7-8 පන්තිවලට යනකොටම තමන්ට පොඩ්ඩක්වත් ගැළපෙන්නේ නැති ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා. සමහර ගැහණු දරුවෝ කිසිසේත්ම අනුමත කරන්න බැරි අසම්මත චර්යා රටා හුරු පුරුදු ඇති කරගන්නවා. ලොකුම ප්‍රශ්නේ තමයි මෙයාලා මේ දේවල් කරන්නේ අම්මලට තාත්තලට පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති වෙන්න. ඉතින් මේ తత్వය හරිම භයානකයි. මම අධ්‍යාපන අමාත්‍යංශයට එන්න කලින් 2013 අවුරුද්දේ ඉඳලා 2016 අවුරුද්දේ අග වෙනකල් කොළඹ එක්තරා බාලිකා පාසලක සේවය කළා. අපි ස්ටාප් එකේ හිටපු හැමෝම දැනන් හිටියා බහුතරයක් ඉහළ පන්තිවල ගෑනු දරුවෝ ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යනවා කියලා. විශේෂයෙන්ම 11 වසරෙන් උඩ පන්තිවල ළමයි. විදුහල්පතිනිය ඇතුළු අපි හැමෝටම ඕනි කළේ මේ දරුවෝ හොඳට ඉගෙනගෙන හොඳ රිසල්ට් එකක් ගන්නවා දකින්න. ඒත් කියන්න කනගාටුයි හොඳට ඉගෙන ගන්න පුළුවන් දුවලා බොහෝමයක් තමන්ගේ විභාගෙ විතරක් නෙමෙයි මුළු අනාගතේම අඳුරු කරගන්නවා මගේ ඇස් දෙකටම මම දැකලා තියෙනවා. ඉස්කෝලේදී අපි ඉඳලා හිටලා ළමයින්ගේ බෑග් චෙක් කරනවා. සමහර දරුවෝ අහු වුණා අසභ්‍ය පත්‍රිකා සංගරා ළඟ තියාගෙන. තවත් දරුවෝ අහු වුණා මත්පෙති වර්ග තියාගෙන. වැඩිපුරම අහු වෙන්නේ හෑන්ඩ් ෆෝන් ළඟ තියාගෙන. ඒ ෆෝන් අපි ළඟ තියෙනවා වගේ මේ 10-2000 ෆෝන් එහෙම නෙමෙයි. මං හිතන්නේ ලක්ෂයක් හමාරක් වටින ෆෝනුත් ওই ෆෝන් අතර තියෙන්නේ නැති. මේ සමහර ෆෝන් වල හංගලා තිබුණ අසභ්‍ය වීඩියෝ, අසභ්‍ය ෆොටෝ. එක දරුවෙක් හම්බ වුණා ෆෝන් වලට දාන්න මෙමරි චිප් එකත් එක්කලා. 11 වසරේ දුවෙක්. මේ දරුවා මේ මෙමරි චිප් එක හංගලා තිබුණේ එයාගේ පොතක පිට කවරයක් ඇතුලේ. මේ මෙමරි චිප් එක සම්පූර්ණයෙන්ම පුරවලා තිබුණේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ වලින්. අපි මොනතරම් ප්‍රශ්න කළත් මේ මෙමරි චිප් එක යාට දීපු කෙනා හොයාගන්න නම් බැරි වුණා. හැබැයි අපි ඒ ළමයාට විරුද්ධව ගන්න පුළුවන් උපරිම විනය ක්‍රියාමාර්ගය නම් ගත්තා. ඉතින් ගුරුවරයෙක් විදිහට මං තරයේ නිර්දේශ කරනවා ඔයාලගේ ඉගෙන ගන්න පාසල් යන වයසේ දුවලට හෑන්ඩ් ෆෝන් අරන් දෙන්න එපා. විශේෂයෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන. මොකද ගොඩක් ගැහණු දරුවෝ ජංගම දුරකථනේ යහපත් දෙයට යොදා ගන්නවට වඩා අයහපත වෙනුවෙන් නරක දේ වෙනුවෙන් යොදා ගන්නවා බොහොම වැඩි. සමහර දුවලගේ හැංගුණු චර්යා රටා තියෙනවා. මේවා මට ප්‍රසිද්ධිය කියන්නවත් බැරි තරම් අප්‍රසන්නයි. ඒත් මේ ළමයි ගුරුවරු ඉස්සරහා, දෙමව්පියෝ ඉස්සරහා, නෑදෑයෝ ඉස්සරහා බෝ පැල වගේ හොඳට ඉන්නවා. ඒත් අභ්‍යන්තරේ හොඳටම පිරිහිලා. මේක හරිම භයානක තත්ත්වයක්. මොකද ලොකු වෙනකොට මේ ළමයින්ගේ හිතවල තියෙන බය ටික ටික නැති වෙලා යනවා. ඊට පස්සේ අර හැංගිලා තියෙන නරක ගති ඔක්කොම එළියට එනවා. එතකොට කරන්න දෙයක් නැහැ. මේ ළමයි ඔක්කොම ලොකු මහත් වෙලා සමාජගත වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. දෙමව්පියන්ට, ගුරුවරුන්ට එතකොට කරන්න තියෙන දේ බොහොම අඩුයි. තමන්ගේ දරුවා නිසා ජීවිත කාලෙම දුක් විඳ විඳ තැවි තැවි ජීවත් වෙන්න තමයි අම්මෙකුට තාත්තෙකුට එතකොට ඉතිරි වෙන්නේ. අපි දරුවෝ හදන්න පටන් ගන්න ඕනේ පුංචිම කාලේ ඉඳලා. ළඟට අරගෙන හරිම ආදරෙන් හැම දෙයක්ම කියලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම අම්මෙකුට මෙතනදි කරන්න දේවල් හුඟක් තියෙනවා. නමුත් හුඟක් අම්මලා ගැහණු දරුවෝ හදනකොට මුල වරද්ද ගන්නවා. ඊට පස්සේ කොච්චරනම් හදන්න හැදුවත් වැඩක් නැහැ. ගැහණු දරුවෝ නොමකට යවන්නේ නැතුව ගුණයහපත්ව හදා ගන්න ඕනේ නම් ළමයි පොඩි කාලේ ඉඳලම මේ කියන විදියට
මේ උපදෙස් පිළිපැදලා හදන්න පුරුදු වෙන්න. එතකොට ආයේ ලොකු වෙනකොට දරුවෝ ගැන බය වෙන්න දෙයක් නැහැ. එයාලා ඉබේම හරි වැරද්ද තේරුම් අරගෙන හොඳට හැදෙනවා. මම මේ කියන්නේ මගේ මේ ගුරු වෘත්තියේ තියෙන අත්දැකීමෙන් විතරක් නෙමෙයි. දුවලා දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් විදිහට. පළවෙනි කාරණාව තමයි දුවේකුට කවදාවත්ම පිටස්තර පිරිමියෙක්ගේ උකුල උඩ වාඩි වෙන්න ඉඩ දෙන්න එපා. පුංචි කාලේ පොඩි ගෑනු දරුවෝ හරිම හුරතල්. මේ හුරතල්කම හින්දම ගොඩක් අය යාළව වඩා ගන්න, ඉඹින්න, තුරුළු කර ගන්න හදනවා. පුංචි දරුවෝ මල් වගේ වුණාට එයාලව ඉඹින, තුරුළු කර ගන්න මහ පිරිමින්ගේ හිත් ගැන අපිට කියන්න පුළුවන්ද? කවුද දන්නේ ළමයාට ආදරය කරන මුවාවෙන් අනවශ්‍ය විදිහට ළමයාව අතපත ගානවද කියලා? සමහරක් විට ඔය අතරේ ළමයාගේ අනවශ්‍ය තැනක් ස්පර්ශ කරන්නත් පුළුවන්. ළමයාට මේ දේවල් ගැන කිසිම තේරුමක් නැහැ. ඒත් හොඳට මතක තියාගන්න, ළමයාට මේ දේවල් ගැන පුංචි අවබෝධයක් තියෙනවා, පුංචි හැඟීමක් තියෙනවා. ළමයාගේ ලැජ්ජ බය නැති වෙන්න පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ඒක හින්දා ඔයා ඔයාගේ දුවට හරියට ආදරේ නම් අම්මයි තාත්තයි ඇරුණාම වෙන කිසිම පිට පිරිමියෙක්ගේ තුරුලට ඔඩොක්කුවට ඔයාගේ දුවව යවන්න නම් එපා. සමහර අම්මලා ඉන්නවා දෙනෝදාහක් මැද වුණත් කිසිම වග විභාගයක් නැතුව ගැහණු දරුවන්ගේ ඇඳුම් මාරු කරනවා. අම්මලා තාත්තලා මේ විදිහට දරුවන්ගේ ලැජ්ජ බය නැති කළාම තමයි යන්තම් ලොකු ළමයෙක් වුණ ගමන්ම පිටස්තර පිරිමින් එක්කලා අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගන්නේ. පිට පිරිමි ඉස්සරහා කිසිම වග විභාගයක් නැතුව නිරුවත් වෙන්නේ. මට මතකයි කොළඹ එක්තරා බාලිකා පාසලක දුවෙක් තමන්ගේ නිරුවත වීඩියෝ කරලා එයාගේ පෙම්වතාට යවලා තිබුණා. මේවා මේ බෞද්ධ රටේ කවදාවත්ම සිද්ධ නොවිය යුතු දේවල්. ඒක හින්දා අම්මෙකුට දුවෙකුගේ ඇඳුම් මාරු කරන්න ඕනිම නම් කාටවත් පේන්නේ නැති තැනකට ගිහිල්ලා ඒ දේ කරන්න. එතකොට පුංචි කාලේ ඉඳලම තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න ඒ දරුවෝ ඉගෙන ගන්නවා. අනික තමයි දුවකගේ ඇඳුම් ප්‍රසිද්ධිය මාරු කරන්න කලින් හිතන්න, මේක මේ අබුද්දස්ස කාලේ. මලක් වගේ පුංචි දරුවකගේ උනත් කමක් නැහැ. ලිංගික අවයව දැකලා ඒව හිතින් දූෂණය කරන නරුමයෝ ඕනි තරම් අද රටේ ඉන්නවා. මේ වීඩියෝ එක බලලා තාත්තලා මාත් එක්ක තරහ වෙන්න එපා. ගුරුවරයෙක් විදිහට මට බොරු කියන්න බෑ. මොන තරම් කනගාටුදායක වුණත් අද රටේ ඇත්ත තත්ත්වය නම් ඕකයි. ගැහණු දරුවෝ ටිකක් ලොකු වෙනකොට, ඒ කියන්නේ 4 වසරේ 5 වසරේ වගේ වෙනකොට සමහර අයියලා මාමලා සහෝදරයෝ ඉන්නවා අර ගෑනු ළමයට විහිළු කරනවා. මොනවා කියලාද දන්නවද? මේ ඉන්නේ මගේ කෙල්ල, මේ ඉන්නේ මගේ කෑල්ල, මේ ඉන්නේ මගේ අනාගත බිරිඳ කියලා. ඊටත් වඩා දේවල් ප්‍රසිද්ධියම නෑදෑයෝ ඉස්සරහා යාළුවෝ ඉස්සරහා කියනවා මං ඕනි තරම් දැකලා තියෙනවා. අර පොඩි ගෑනු දරුවත් මේ කතා අහගෙන හිනා වෙවි ඉන්නවා. ඔයා හොඳ අම්මෙක් තාත්තෙක් නම් මේ දේවල් වෙන්න තියන්න එපා. මොකද මේ වගේ කතා වලින් වෙන්නේ ගැහණු දරුවන්ගේ අයතා සම්බන්ධතා ළමා කාලෙම සාධාරණීයකරණය වෙන එක. එතකොට මේ ළමයි ලොකු වෙන්නේ වැරදි අදහසක් හිතේ තියාගෙන. ඉතින් මේ ළමයි ලොකු වෙලා 7-8 පන්තිවලට ගියාම යාළු වෙන්න අහන පළවෙනි පිරිමියටම කැමැත්ත දෙනවා. මොකද දරුවා මේ වගේ දෙයක් ගැන පොඩි කාලේ ඉඳලම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට පස්සේ ළමයින්ට බැනලා වැඩක් නැහැ. සමහර විට මේ විදිහට දරුවගෙන් යාළු වෙන්න අහන්නේ අවුරුදු කිහිපයකට කලින් නෑදෑයෝ ඉස්සරහා යාළුවෝ ඉස්සරහා විහිළුවට මේ මගේ නෝනා, මේ මගේ කෙල්ල කියපු පිරිමියා වෙන්නත් පුළුවන්. මම ඕනි තරම් දැකලා තියෙනවා ඉස්කෝලේ යන දුවලා තමන්ගෙම වැඩිමහල් මාමලා බාප්පලා එක්ක අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා. මේවා මේ නිකම්ම නිකම් ප්‍රේම සම්බන්ධතා හැම නෙමෙයි. ඒක හින්දා වරදින්න කලින් මුල හරියට හදාගන්න පුරුදු වෙන්න. හැම වෙලේම ඔයාගේ පුංචි දුව ආශ්‍රය කරන, සෙල්ලම් කරන එයාගේ යාළුවෝ දිහා හොඳට හැගහගෙන ඉන්න. මොකද ඔයාගේ දුව ආශ්‍රය කරන, සෙල්ලම් කරන අනිත් දරුවෝ අතරේ කාගෙන් හරි ලිංගිකව අපයෝජනයට ලක්ුණු දරුවෙක් ඉන්න පුළුවන්. ගෙවල් වල අම්මලා තාත්තලා වැරදි සම්බන්ධතා පවත්වනවා, කුණුහරපෙන් ගහ බැන ගන්නවා, අහන දකින දරුවෙක් ඔයාගේ දරුවගේ යාළුවෝ අතර ඉන්න පුළුවන්. හොඳ අවධානයෙන් ඉන්න. මේ දරුවන්ගේ අත්දැකීම් ඔයාගේ දුවටත් යන්න පුළුවන්.
ගෙදරදී මොන තරම් හොඳට දරුවව ආදරෙන් හැදුවත් ඔයාගේ දුව නරක වචන පුරුදු වෙන්නේ නරක හැසිරීම් පුරුදු වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා මේත් එක්කම කියන්න ඕනි තව දෙයක් තියෙනවා ඔයාගේ දරුවා ප්‍රතික්ෂේප කරන ආශ්‍රය කරන්න කැමති නැති අඩුම තරමේ ළඟට එනවටවත් කැමති නැති වැඩිහිටියෝ හරි වෙනත් ළමයි හරි ඉන්නවනම් ඔයා හුඟක් පරිස්සම් වෙන්න ඔයා හුඟක් විමසිලිමත් වෙන්න කවදාවත් අකමැති පුද්ගලයන් ආශ්‍රය කරන්න ඔයාගේ දරුවව බලෙන් යවන්න එපා මොකද දරුවා යාලට අකමැති වෙන්න ලොකු හේතුවක් තියෙන්න පුළුවන් සමහරක් විට යාලා දරුවට ශාරීරිකව හිරිහැර කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් අපයෝජනයක් කරන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ළමයි මේ වගේ දෙයක් අම්මලත් එක්කලා කියන්නේ නම් නැහැ ඒක හින්දා දරුවා කවුරු හරි ආශ්‍රය කරන්න අකමැති නම් ආශ්‍රය කරන්න බල කරන්න එපා දරුවට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න ගැහණු දරුවෝ ඉන්න අම්මලා තාත්තලා බොහොම විමසිලිමත් වෙන්න ඕනි තව කාරණාවක් තමයි දරුවගේ ෂණික නිහඬතාවය එහෙම නැත්නම් ෂණික වෙනස් වීම ඒ කියන්නේ හොඳට දුවලා පැනලා සෙල්ලම් කර කර හිටපු දරුවා එක පාරටම වෙනස් වෙලා කිසිම සද්දයක් බද්දයක් නැතුව ඉන්නවා නම් ඒක වහාම අවධානය යොමු කළ යුතු ලොකු ප්‍රශ්නයක් මේ වගේ වෙලාවට ඔයා දරුවට ඉහෙළම අවධානය යොමු කරන්න බොහොම ඉවසිල්ලෙන් හරිම ආදරෙන් දරුවගෙන් අහලා දැනගන්න මොකද යාට උනේ කියලා සමහර විට ඔයාගේ චූටි දුව ලොකු කරදරයක පැටලිලා ඉන්නවා වෙන්නත් පුළුවන් ඒක හින්දා හැම අම්මෙක් තාත්තෙක්ම දරුවගේ ෂණික වෙනස් වීම දිහා හොඳට ඇහැ ගහගෙන ඉන්න පුංචි දරුවෝ බලන්න ආස කරන කාටුන් විකට චිත්‍රපට සෙල්ලම් කරන පරිගණක ක්‍රීඩා බොහෝමයක් හදන්නේ බටහිර රටවල මේ රටවල් වල තියෙන්නේ වෙනමම සංස්කෘතියක් සමහරක් විට මේ කාටුන් චිත්‍රපට පරිගණක ක්‍රීඩා වල ලිංගිකත්වයේ උත්තේජනය වෙන දර්ශන දෙබස් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් දෙමව්පියෝ වැඩිහිටියෝ මේ ගැන හොඳ හෝදිස්සියෙන් ඉන්න මේවා තුලින් පුංචි ළමයි ලිංගික ක්‍රියාවන්ට යොමු වෙන්න පුළුවන් හොඳ අම්මෙක් තාත්තෙක් විදිහට මේ දේවල් කරන ගමන් ඔයා ඔයාගේ පෞද්ගලිකත්වයේ දරුවන්ගෙන් ආරක්ෂා කරගන්න පුතෙක් වගේ නෙවෙයි gedara duwek ඉන්නකොට වැඩපුර සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනේ කතා කරන වචනවල පවා සංවරකම හැදියාව තියාගන්න gedara රණ්ඩු සරුවල් වෙලා කුණුහරප කියාගන්න එහෙම පුරුදු වෙන්න එපා ඒ වගේම හැම වෙලාවකදීම තමන්ගේ ලිංගිකත්වය ලිංගික ජීවිතය දරුවන්ගෙන් ඈත් කරලා හංගලා තියාගන්න පුරුදු වෙන්න මට මතකයි හතේ පන්තියේ පුංචි දුවෙක් උපත් පාලක කොපුවක් ඉස්කෝලට ගෙනත් තිබුණා මේ දරුවා මේක මොකද්ද කියලාවත් දන්නේ නැහැ මම පන්තියේ පාඩම උගන්වනකොට අර දරුවා ළඟ තිබුණු පැන්සල් පෙට්ටිය ඇතුලේ මේක තියෙනවා මම දැක්කා මම ළඟට ගිහිල්ලා ඒක අතට අරගෙන අතේ කුලි කරගන්න ගමන් අර දරුවගෙන් ඇහුවා කොහෙන්ද දුවේ ඔයාට මේක ලැබුණේ කියලා අප්පච්චිගේ ලාච්චුවේ තිබිලා මම අරගෙන ආව සර් කියලා මේ ළමයා කිව්වා මම ඇහුවා දුවේ මේක මට දෙන්න බැරිද කියලා ඒ දරුවත් කැමති වුණා මම මේකත් අරගෙන විදුහල්පතිනිය හම්බ වෙන්න ගියා මේ සිද්ධිය මට අද වගේ මතකයි හොඳ වෙලාවට මම මේක දරුවගේ පන්ති කාමරේදී දැක්කේ බැරි වෙලාවත් දරුවා මේ දේ පිටත සමාජයට අරගෙන ගියා නම් හිතන්න ඔයාගේ තත්ත්වෙට මොකද්ද වෙන්නේ කියලා හිතන්න දරුවගේ තත්ත්වෙට මොකද්ද වෙන්නේ කියලා මේ දේවල් වලින් දෙමව්පියෝ විදිහට ඔයාලා හොඳ පාඩමක් ඉගෙන ගන්න මොකද අම්මලා තාත්තලා කරන කියන හැම දෙයක් ගැනම දරුවෝ හරිම විමසිල්ලෙන් ඉන්නේ තාත්තා කෙනෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත් මං හරිම ආසයි මේ රටේ ඉන්න හැම දරුවෙක්ම යහපත්ව හොඳට හැදෙනවා නම් ඒක හින්දා තමයි මගේ අත්දැකීම් මගේ අදහස් ඔයාලට මම මේ විදිහට ඉදිරිපත් කළේ මේ දේවල් ගැන ඔයාටත් අදහස් ඇති යෝජනා ඇති හරි අපූර්ව අත්දැකීම් ඇති ඒ දේවල් පහතින් කමෙන්ට් කරන්න ගුරුවරයෙක් ගුරු උපදේශකවරයෙක් විදිහට මට ඔබේ අදහස් සහ අත්දැකීම් ගොඩක් වටිනවා එහෙනම් මං ගිහින් එන්නම් පුංචි දරුවෝ පුංචි දුවලා මල් වගේ බලා ගන්න ඔබ සැමට තෙරුවන් සරණයි